හැමදෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. ඉතින් අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ සීවලී කනිෂ්ඨ විද්‍යා සංගමයත් එක්ක. අද අපි පෙර සැරසුම් කරගෙන හිටියේ ඕගොල්ලොන්ට අපි කෝස් පවුල පිළිබඳව බලල් පවුල පිළිබඳව යම් කිසි වැඩසටහනක් සිදු කරන්න. ඒ වුණාට හදිස්සිය ඇති වෙච්ච තත්ත්වයන් නිසා අපිට මේ වැඩසටහන ඉදිරිපත් කරන්න වෙන්නේ නැහැ. මොකද අපේ මාලින්ද එතනදී ප්‍රසන්ටේෂන් එකක් දාගෙන හිටියේ. යාට පොඩ්ඩක් ඒක ෂෙයා කරන්න සහ මෙතනට සම්බන්ධ වෙන්න ඕනේ. එයාට ඒ අවස්ථාවට සහභාගී වෙන්න බෑ. හදිසි විදුලි බෙදවැටීමක් ඇති වෙලා තියෙනවා. ඉතින් කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ අද අපිට ඒ වැඩසටහන සිදු කරන්න වෙන්නේ නැහැ. හැබැයි ඕගොල්ලන්ට ඉතාමත් විශේෂ පණිවිඩ කීපයක්ම දෙන්න තියෙනවා. සහ අද අපි විශේෂ දෙයක් කරන්නේ ඉන්න අපේ සංගමයේ පිළිබඳව. මුලින්ම මම ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ එකක් දාන්නම්. මොකද අපි කරන්නේ යන්නේ කියන එක ගැන ඔයගොල්ලන්ට අදහසක් ගන්න. කනිෂ්ඨ විද්‍යා සංගමය විසින් 2021 වර්ෂයේ විස්තරණ සජීවී ප්‍රශ්න විචාරාත්මක ඒක තමයි ඇත්තටම අද අපිට දෙන්න තියෙන පණිවිඩය. දැන් මේ අවස්ථාවේදී අපේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වයත් ඒත් එක්කම අපේ ගුරුතුමියටත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න තියෙන අපහසුතාවයත් ඒක සදාචාරාත්මකත් නෑ අපි එහෙම ආරාධනා කරන එකත්. ඒ වගේම තමයි අපිට පාසලේ විදුහල්පතිතුමාගෙන ඇවිල්ලා තියෙන නියෝගවලට අනුව ඔගොල්ලෝ දන්නවා මේ වෙනකොටත් අපේ පාසලේ සංගම් බොහෝමයක්ම මේ වෙන විට තාවකාලිකව නවත්තන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපේ සංගමයත් අද ඉඳන් ඉදිරියේදී මේ විදිහට ඔගොල්ලොත් එක්ක සම්බන්ධ වීමට අපිට නොහැකි වෙලා තියෙනවා බව කනගාටු වෙනවා කියන්න වෙනවා. ඒත් එක්කම තමයි දැන් මේක මෙහෙම අපි මේ සංගමේ වැඩසටහන් කරන එක නැවැත්තුවාට ඔගොල්ලන්ට පුළුවන් දිගටම WhatsApp group හරහා වුණත් අපි ප්‍රශ්නයක් අහලා ඒ උත්තර දැනගන්න ඒ දේවල් ගන්නත් පුළුවන්. ඔගොල්ලෝ ඒ කරගෙන යන විදිහටම විද්‍යාව ගැන හොයලා අලුත් දේවල් දැනගෙන ඒ විදිහට ඔගොල්ලොන්ගේ ගමන දිගටම යන්න පුළුවන්. අපිත් ඒකට උදව් කරන්න. හැබැයි දැන් අපිට තව ටික කාලයක් යනකම් මේ විදිහට මෙහෙම live වැඩසටහන් වලින් ඔගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න යම්කිසි බාධාවක් මතුවලා තියෙනවා. ඉතින් අද අපි සූදානම් වෙන්නේ මේ සංගමයේ නිල වශයෙන් තාවකාලිකව විසිරුවා හරින
ඊට අමතරව දැන් අපි අර කාර්ක සභාව අලුත් කිරීමට නාම යෝජනා අරගෙන ඒ විදිහට අපේ ඉන්ටර්විව් එකක් තියලා කට්ටියක් තෝරගත්තා. ඉතින් මේ තෝරගත්තාගේ ලකුණුත් අපි ඉක්මනටම දෙන්න ඕනේ. ඒ ලකුණුත් අපි දැන් මේ වෙනකොට හදලා ඉවරයි. ඒ ඔක්කොම සාකච්ඡා කරලා හැමදේම කරලා ඉවරයි. ඒකත් අද හවස අද රෑ හරි එහෙම නැත්නම් හෙට උදේ වෙනකොට හරි ඔයගොල්ලන්ට මෙහෙවීමට තෝරගත්ත පිරිසක් ඉන්නවා. අපි විවිධ අංශ වලින් තෝරගන්නවා අපේ සංගම ඉදිරියේදී කටයුතු බාර දෙන්න පිරිස. ඒ තෝරගත්ත මෙහෙවීමට තෝරගත්ත කට්ටියව ඉදිරියේදී ළඟදිම අද හෝ මිට දැනගන්න පුළුවන්. ඒ වගේම තොරතුරු තාක්ෂණය හා වෙනත් අංශ වලින් තෝරගත්ත පිරිස මේ සතිය ඇතුළතදී අපි ලබා දෙනවා. අපි අර දිගටම කරගෙන යන විදිහට සංගමයේ අවතාගෙන ගියාට මේ විදිහේ ලයිව් ප්‍රෝග්‍රෑම් විතරයි අපි නවත්තන්නේ. ඉතින් ඒ අනුව දැන් මට සභාපති විදිහට මේ සංගමයේ වැඩ කටයුතු නිල වශයෙන් අවසන් කරන්න තියෙනවා. ඊට පස්සේ අපි පොඩි වෙලාවක් ගතදී ඔයගොල්ලෝගේ ප්‍රශ්න වලට උත්තර දීලා මෙතනින් විසිර යමු. අපේ අර අපි කරන්න හිටපු වැඩසටහන අපි ආපහු පටන් ගත්ත දවසක ඒක කරන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ කනිෂ්ඨ විද්‍යා සංගමයේ සභාපති වන මම සංගමයේ ව්‍යවස්ථාවට අනුව මා වෙත පැවරී ඇති බලතල වලට අනුකූලව අප සංගමයේ වෙන සීවලී කනිෂ්ඨ විද්‍යා සංගමයේ 2021 අගෝස්තු මාස 15 වන දින එනම් අද දින මෙම අවස්ථාවේ සිට ක්‍රියාත්මක වන පරිදි తాවකාලිකව විසිරවා හරින බව නිල වශයෙන් ප්‍රකාශ කර සිටිමි. ඉතින් මේ මම දැන් මේ කරපු ප්‍රකාශයත් එක්කම අපේ ලේකම්තුමිය මේ දේවල් සටහන් කරගන්නවා. ඒත් එක්කම මේ සංගමයේ වැඩ කටයුතු මේ අවස්ථාවේ නිල වශයෙන් නිමවටපත් වෙනවා. නැවත හමු වෙනතුරු හැමදාම ආයුබෝවන්.